නිරෝගිමත් ජීවිතයකට අපි හැමෝම කැමතියි. ගොඩක් වෙලාවට අපි ගෙදර ඉන්නවා නම් අපි ගොඩක්ම කැමති ලෙඩ නැතුව ඉන්නනේ නේද? ඉතින් ලෙඩ නැතුව ඉන්න මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ? මේ කියන කාරණයට මොන වගේ දෙයක්ද ඔබට අපි අද ගෙරෙන්න සූදානම් වෙලා ඉන්නේ කියලා අද දවසේ අපි කතා කරන්න සූදානම්. මොකද දන්නවද? වෙනදා වගේම යෝගතුලින් ඔබේ ජීවිතේ නිරෝගිමත් භාවය පිළිබඳ කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා අපි අද දවසේ අපේ ආදරණීය චමිර වන්නකුල මහත්මයා අපේ වැඩසටහනට කැඳවාගෙන ආව ගොඩක් දේවල් ඔබට බෙදා හදා ගන්න සූදානම් වෙලා ඉන්නවා ඔබත් සමග. ඉතින් බෙහෙවින්ම ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. ආයුබෝවන් වාසනාවන් සුන්දර උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා ආයුෂප බල සමග. ඉතින් අපි අද දවසේ ඔබට කියලා දෙන්න හදන්නේ ඉස්ලාම ශරීරය ක්‍රියාශීලී කරන අභ්‍යාස. එහෙම නේද? ඔව්. අනිවාර්යෙන් කායික ඔබ දන්නවා දැන් ඔබ ඉගෙනගෙන තියෙන වහලා තියෙන ඔබ දැකලා තියෙනවා කායික මානසික ආධ්‍යාත්මික මේ තල තුන සම්බර වෙන්න ඕනේ නිරෝගී මනසෙකින්. එක තලයක් හරි උදාහරණයක් වශයෙන් මානසික තලය. අවුල් නම් අපේ පාසුවක් අපි සාමාන්‍ය භාෂාවෙන් අවුල් නම් පීඩනයක් තියෙනවා නම් ඔබ ජීවිතේ විවරයි. එහෙනම් ඔබ බුදුහාමුදුර දේශනා කරනවා සන්තුෂ්ටිම් පරමං දරං. ඒ කියන්නේ සතුට තමයි පරම ධනය. එනිසා ඔබ සතුටින් ඉන්න එක මානසික තලය හොඳට තියෙන්න ඕන. රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් වුණා නම්. ඒ නිසා මොකද කරන්නේ මේ ඔක්කොම තල හරියට තියාගන්න පුළුවන් යෝග ආසන පෙරක් තමයි අද ඔබ වෙනුවෙන් මම ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. හරි ඉතින් ඒ යෝග ආසන මොන වගේද කියලා දැන් අපි ඔබට පෙන්වන්න සූදානම් වෙන්නේ මේ ඉඩ තියෙනවා නම් කොහේ හරි ඔබේ ශාලේ ඔන්න අවස්ථාව තියෙනවා පොඩි මැට් එකක් හරි එමු නැත්නම් සිමෙන්ති වුණත් කමන්නේ අපිත් එක කරන්න පුළුවන් නේද? ඔව් අපි ඉස්සෙල්ලාම පුරුදු පුරුදු කරන්න යන්නේ ශිර ක්‍රියාශීලී කරන්න. උදේ පාන්දර කරන්න පුළුවන් අභ්‍යාසය. මේ අභ්‍යාසය හරි වටිනා හේතුව තමයි ඇස් වලට මොළයට හොඳට රුධිරය සංසරණය වෙන මේ අභ්‍යාසය. ඉතින් ඉස්සෙල්ල පොඩ්ඩක් මම උණුසුම් කරනවා නේද උණුසුම් කරන අභ්‍යාසයක් කරනවා ඉස්සෙල්ලාම ඔබ මගේ දිහා බලගෙන අත් දෙක ඔසවන හොඳට ඔසවන අත් දෙක හොඳට ඔසවන හැමෝම අත් දෙක ඔසවන ඔසවල මදක් ඇඟ පිටිපස්සට නවන්න ඔබ බලන්න හොඳට පිටිපස්සට නවන්න බලන්න හොඳට පිටිපස්සට නවන්න මේ බලන්න නවල හුස්ස පිට කරමින් අල්ල පොළවට තියා සෙමි පොළවට තියාන අල්ල පොළවට තියාන උත්සාහ කරන් හොඳට පිටිපස්සට යන්න හොඳට යන්න බලන්න මේ බලන්න හොඳට පිටපස බලන්න ගිහිනා වැඳිලා ඉස්. පිට කරමින් සෙමින් ඉදිරියට එන අල්ල පොළවට කියන් දැන් ඔබ ටිකක් වේගෙන් කරනවා. ඉන්හේල් අප්. හුස්ම ගන්න ගමන් මේ බෑක්වර්ඩ්. හොඳට යනවා. එක්සෙල් ඩවුන්. ඉන්හේල් අප්. මගේ හනත් එක්ක යනවා. එක්සෙල් ඩවුන්. ඉන්හේල් අප්. එක්සෙල් ඩවුන්. ඉන්හේල් අප්. එක්සෙල් ඩවුන්. ඉන්හේල් අප්. Exhale down, inhale up, exhale down. අල්ල පොළොට තියා, අල්ල පොළොට තියා. බලන්න. දැන් බලාගෙන ඔහොම ඉන්න. මේක හරි වටිනා අභ්‍යාසයක් හේතුව තමයි කොඳුයට පෙළ. ස්නායු පද්ධතිය, මොළය, ඇස්, කන් මේ ඔක්කොම ක්‍රියාකාරී වෙනවා. මේ අභ්‍යාසය දෙ පාන්දර නැගිටලා කරමුද? එක විතරම යෝග ආසන ආරම්භ කරන්න එපා. ඇඟ මදක් කුණුසුම් කරන්න ඕනේ. දැන් බලන්න ඔහොම ඉඳලා ඔය වම්පති වම්පාදේ වලඩු කරල්ලා දකුණු අතින් අල්ලා නරල දනිස් මත ගාවන් උත්සාහ කරන එක එක්කෙනාගේ ශක්ති ප්‍රමාණය අනුව සමහර අය ඔබ දකුණු ගාවර සමහර අඩක් ගාවන් මේක ශක්ති ප්‍රමාණය මේ බලන්න 1 රැඳිලායි 2 3 4 5 6 7 8 9 10 ඔහොම හිටියා අල්ල පොළොට තියා සෙමින් සෙමින් කඳ ඔසවන හෙමින් හෙමින් ඔසවන හෙමින් හෙමින් අත් ඔසවන හෙමින් හෙමින් අත් ඔසවන සෙමින් සෙමින් අත් ඔසවන හොඳට අත් ඉහළ බලා ගන්න අත් ඔසවන අත් දෙක ඔසවාගෙන ඉදිරිය බලන්න හෙමින් අත් දෙපැත්තෙන් පද දෙපැත්තෙන් ගේන හෙමින් දෙපැත්තෙන් පල්ලයට ඉහළට ඔන්න අපි පළවෙනි අභ්‍යාසය ආරම්භ කළා මේක හරි වටිනවා හේතුව තමයි උදේ පාන්දරකට පස්සේ තියෙන කම්මැලි ගතිය ඔතනදි ගතිය අලසගතිය යෝගෝන කියන තමස් ස්වභාවය තමස් ස්වභාවය එතන තමස් ස්වභාවය ඉවත් කරලා ක්‍රියාශීලී රජස් කියන ගතියයි පත්‍ර කියන ගතිය මිශ්‍ර කරගන්න පුළුවන් එහෙනම් මේ ආසන හරි වැදගත් ඊට පස්සේ කරනවා උත්පුටික ආසන කියන ආසන මේකත් හරි හොඳයි මේක මේ සමහර ආසන වලින් ප්‍රේෂං වෙන්න ඕනේ බෞද්ධ උදාහරණයක් වශයෙන් ධනේශ සන්ධි ආබාධ තියෙන කෙනෙක්
අධික තරබාරු තියෙන කෙනෙක් වගේ කෙනෙක් නම් ප්‍රවේශ අපි බලමු මේක කොහොමද කරන්න කියලා ආපහු බලන්න. අත් දෙක හොඳට ඉහළට ඔසවා. ඔන්න අත් දෙක ඔසවන හොඳට ඉහළට. අත් ඔසවා හොඳට ඔසවා. ඉදිරිය බලාගන්න. බලාගෙන අත් දෙක සෙමින් පපුව මට්ටමට ගේ. පපුව මට්ටම ඉදිරියට ගේ. සෙමින් පාදේ කරාන පල්ලෙහා පොළවට මෙයන් යන හිමින් යනවා බලන්න. නවන් හිමින් පහළට මෙයන්. ඇඟිලි තුන සද කරන් විරුබ ඔසවා. 1 2 බලන්න ඉන්න විදිය. අත් ඉස්සරහා. नमस्कार वरगा අරගෙන පාදයක මදක් ලං කරලා හිමීන් දරිස් දෙක නවන් නවලා අත් දෙක සිමී වම් පැත්තට ගෙනියන් හැමෝම බලන්න පාදයක ලං කරලා රැඳිලා ඉන්න 1 2 3 4 5 6 7 8 මේ බලන්න 9 මේ රැඳිලා ඉන්න 10 ආපෝ සිමී අත් දෙක පපුව මතට ගන්න දරිස් කෙරින් කරා आप हिमी पादे नवन हिमी नव नवल हिमी पन्ना हुद बला 1 2 3 4 5 6 7 8 9 10 आव सिमी अद्धे गान पकूमा अरगा सिमी अद्धे के हिमी निदास හලවා දෙපසට ගිහින් ලීකල වපාදේ ඈත් කරන මද අත් දෙක දෙපැත්ත අපි ආසන කීපයක් කළා උදේ පාන්දර නැගිට විගස මේ ආසන කරන්න පුළුවන් ඒ ආසන කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද මේකෙන් අපේ ස්නායු පද්ධතිය ස්නායු ක්‍රියාකාරීත්වය යහපත් වෙනවා මේක ඕනෑම කෙනෙක් මේක කරන්න පුළුවන් නම් ස්නායු ක්‍රියාකාරීත්වය යහපත් වෙන තු උදේ පාන්දර නැගිටලා කරන්න පුළුවන් योग आसन गणनावत्तीन हरि वटिनाम आसन හරි ඉතින් අපි තව දේවල් කියන්න සූදානම් වෙලා ඉන්නවා ඊට කලින් විරාමයක් ගන්න තමයි සූදානම් වෙන්නේ විරාමෙන් අනතුරු අපි ආයෙත් එකතු වෙනවා आसन पिलीबंद कथा कर सूदान हरित टीवी माइ न्यू बॉडी हर हाई थिंक योग गुडक देवाने सूदान हर इलांगीरासन ඊට පස්සේ ගරුඩ ආසන සහිත විරාසන බලන්න මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් ඉස්සලම ඔබ ඉඳලිවර වෙලා ඔබේ වම් පාද ඉස්සරහට දික් කරන් බලන්න දැන් දකුණු පාදේ පිටිපස්සට ගියේ හරි ගෙනල්ලා මේ දකුණු අත දකුණු කලව ළඟ තියාගෙන මේ බලන්න සෙමි වම් අත ඔසවා ඉහළට ඔසවා බලන්න සෙමි ඇඟ නවන්න සෙමි දකුණු පැත්තට නවන්න රැඳිලෙයි ඔබ බලන්න මේ පාද හොඳට නැගිලා තියෙනවා මේ බලන්න සම්පූර්ණ පාදේ නැවිලා මේ වැලමිට නවන්න බෑ. ඒවන. වැලමිට නවන්න බෑ පුළුවන් තරම් මේ ඉඟු ප්‍රදේශ මේ ප්‍රදේශයේ ඇදිලා තියෙනවා දකින්නනේ මේ බලන්න. මේ සම්පූර්ණ මේ ඉඟු ප්‍රදේශ මොකද ඇදිලා තියෙනවා මේ බාහුව අනලකට තියෙනවා. මේ මේ ප්‍රදේශය සම්පූර්ණ ඇදිලා තියෙනවා. 1 2 3 4 5
6 7 8 9 10 ආපහු අත් දෙක දෙපැත්තට පාද දෙක ඍජු තියාගන්න. ඊට පස්සේ මෙමින් දකුණු පාදේ දකුණට හරවන්න. හරි. දකුණු පාදේ නවන්න. වම් අත වම් කල උඩ තියාගන්න. දකුණු අත ඔසවන්න. අල්ල තමන්ගේ පැත්තට හරවන්න. මෙමින් ගිරිය නර වගේ 1 2 3 අත උඩට ඇදෙන්න ඕනේ. 4 5 6 7 8 9 11 12 13 14 15 රොමීටියා ඉඳලා ආපෝ අධික සෙමින් දෙපැත්ත විසරා බලාගෙන දෙපැත්ත විහිදුවාම මේ නෝග රිද්මයාන වල අභ්‍යාසය මේ රිද්මේ ඔහොමම අත් දෙක ගන්න ගරුඩාසන අත් දෙක ඔහොම ඉස්සරහා වෙලා ගන්න කොන්න වෙලා ගන්න බලන්න අත් දෙක වෙලා මේ බලන්න වෙලා ගන්න වෙලාගෙන අපි වම් පාදයේ ඉදිරියට හරවන්න වම් පාදයේ අංශක 90 දකුණු 60යි සිවි වම් පාදයේ නවන් හොඳට ඉහළ බලන්න හොඳට ඉහළ බලලා රැඳිලා 1 බලන්න 2 මුදල වම් පාදයේ නවන අංශ 45 3 4 මේ බලන්න 5 මේ ආකාරයට තියෙන්න ඕනේ අංශක බලන්න ඔබට දකින්නවා මේ පාදයේ අංශක 45 මේ ධන හිස්ස කොයි වෙලාවත් මේ පාදයේ පන්නන්නේ නැහැ එතන දකුණු පාදයේ ඇදිලා මේ දකුණු පාදයේ විරුමකව පොළොවට පද වෙලා තියෙනවා මේ අත් ඇදිලා තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 ඔහොමම ඉදිරියට හැරෙනවා ඔහොම ඉස්සරහට හැරෙනවා දැන් දකුණු පාදයේ දකුණට එමින් හරවනවා නවනස හොඳට අත් ඔසවා 1 2 3 4 5 6 7 8 9 10 ඔහොම ඉස්සරහට හැරෙනවා හැරිලා අත් දෙක සෙමින් දෙපැත්තට විහිදුවාගන්න දෙපැත්තට හොඳට විහිදුවාගන්න ත්‍රිකෝණාසන මේක ටිකක් අමාරු දුෂ්කර ගණ්‍ය ආසනයක් නමුත් හරි වටිනවා ආසනේ ඉඟ දෙපස රැස්සෙන මේ දේ හොඳට දහනය කරන්න පුළුවන් ඔහොමම ඉඳලා වම් පාදයේ අංශක සෙමින් 90ක් වමට හරවන්න දකුණු 60යි සෙමි වම් අතින් වම් පාදයේ වලලු කර අල්ලන්න දකුණු අත ඔසවා දරිස් නවන්නේ කෝණ තුනක් හැදලා තියෙනවා බලන්න කෝණ තුනක් හැදලා තියෙනවා ඇඟ හොඳට ඇතුලට ගේන්න බලන්න පුළුවන් තරම් මේ ඇඟ මේ බලන්න දැන් මෙහෙම ඉස්සරහට ගිහින් වැරදි අපි මොකද කරන්නේ ඇඟ ඇතුලට ගන්න හොඳට ගන්න සම්පූර්ණයෙන් අරගෙන ඉන්න 1 2 3 4 5 6 7 අපි මෙතුමිය තදමු 8 ආධුනික යෝග උපදේශික ආවා 9 10 හොඳට බාන්න මේ මේ බලන්න මේ ඇඟ ඇතුලට ගන්න මේ වැටේ මේ ආකාර රැඳිලා ඉන්න උත්සාහ කරන පුළුවන් තරම් රැඳිලා මේ ඉන්න උත්සාහ කරන්නේ මේ අනිවාර්යෙන් මතක තියාගන්න කෝණ තුනක් ත්‍රිකෝණාසන කොහොමද කෝණ තුන වෙන්නේ මේ බලන්න 1 2 3 4 නෑ 4ක් නෑ 3යි දැන් බලන්න 1යි 1 කෝණය 1 2 2යි 3 3යි 4 නෑ 4ක් නෑ කෝණ 3යි මේකට කියනවා ත්‍රිකෝණාස හරි අමාරු මේ ඉඟ දෙපස රැස් වෙන මේදී දහණය වෙනවා කොඳු වැටපෙල ස්නායු නිරෝගී වෙනවා ආපහු අත් දෙක දෙපස ඉස්සරහා බලන් සූදානම් ඉරියව්වට આવවට බලන්න ඇවිල්ලා ඉන්න ලිස්නේ අමාරු ආපහු දකුණු පාදයේ අංශ කරුව දකුණට හරවමු 60ක් වම සෙමින් මේ ඇඟ අදින් ඇඟ ඉස්සරහට ඇදින් ඉස්සරහ ඇදින් හොඳට ඇදලා අල්ලන් සෙමින් යන් අත ඔසවන්න බලන්න හොඳට ඔසවන්න 1 2 3 4 ඇඟ හොඳට පුඩිතර මත දියා ගන්න ඇඟ ඇතුලට වැදලා තියෙන්න ඕනේ මේ ඇඟ පුළුවන් තරම් මේ බලන්න ඒක ඇතුලට වෙන්න හොඳට ඇඟ ඇතුලට ඇදලා මේ අත දිහා තමයි බලන්න අත මදක් අල්ල මදක් තමන් දෙසට හරවන්න මේ අල්ල මදක් තමන් දෙසට හරවගෙන රැඳිලා ඉන්න 1
संपूर्ण ऐतुलट में ऐतुल आसन मानसिक बल කායික බලපාන. ඒතර ස්නායු පද්ධතිය නිරෝගී භාවයට පත් කරන්න පුළුවන් ඉතාම හොඳ ආසන පෙළක් තමයි අපි මේ පුරුදු පුහුණු කළේ. අපි සාමාන්‍යයෙන් මේ කිරීම මේ ආසන සිදු කිරීමේදී කොයිතරම් ප්‍රමාණයක් නැත්නම් කොයිතරම් වාර ප්‍රමාණයක් අපි කරන්න ඕනේද? අඩුම ගානේ තප්පර 10ක් 12ක් වක් රැඳිලා ඉන්න පුළුවන් එක ඉරියව්ක ඊට වඩා ඒ තප්පර සමහර යෝගීන් ඉන්නවා තප්පර 25ක් 30ක් ඉදිරිය ඉන්නවා දැන් උදාහරණ උපශාසනෙ. දැන් මම ඉන්දියාවේ සංචාරය කරනකොට හිමාලය පැත්තේ මම දකිනවා සමහර යෝගීන් ඔබ විශ්වාස කරන්නේ නැහැ උපශාසනෙ කියන ආසනෙ. ඒ කියන්නේ ඔබ වම් පාදේ අරගෙන මේ ආකාරයට ඔබ දන්නවනේ අද්දක ඔසෝනේ උපශාසනෙ. ඒ ආසනෙ ඉන්නවා සාමාන්‍ය දවස් දෙක තුනේ ඉන්නවා. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය මානසික බලය මානසික ශක්තිය ඒක. ඒ වගේ වැඩි වේලාවක් ආසනයක රැඳිලා ඉනවා කියලා කියන්නේ ඔබේ චිත්ත ඒකාග්‍රතාවය මානසික බලය බිල් පව එක වැඩි. ඒ නිසා ආසනය එකපාර නිදහස් වෙන්න එපා. ආසනය පොඩ්ඩක් රැඳිලා ඉන්න එක හරි කොට. හරි. ඊළඟට අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ බලාපොරොත්තු මේකත් යෝග බ්‍රීතින් එකක්. හැබැයි මේ ඉංග දෙපස රැස් වෙන මේ දෙය දහණය කරන්න පුළුවන් හොඳ අභ්‍යාසයක්. ඔබ හැමෝම අත් දෙක මේ ආකාරයට ගන්න මේ බලා අත් ගන්න මේ විදිහට මොන ගන්න මේකට කියන්නේ සමාන් මුද්‍රා. දැන් මේ අත් දෙක සෙමින් උරහිස් මත තියාගන්න. තියාගෙන හුස්ම අරගෙන වම් අතේ වැලමිට වම් පැත්තේ ගාවන් වාට ඔන්න බලන්න. ආපහු දකුණු පැත්තේ ගාවන්. 2 3 බලන්න. 4 5 6 7 8 9 10 1 2 3 4 5 හතර ගන්න 6 7 8 9 10 ඔහම හිටියා ඔහම දැන් බලන්න හුස්ම අරගෙන මේ මේ හඬේ මේ බලන්න අනේ වගේ යන්න අපි ආපහු කරනවා හරි පටන් ගමු දැන් හරි දැන් දැන් බලන්න වේගෙන් කරන්න බලන්න හරි හුස්ම ඉස්සර වමෙන් පටන් ගන්න හරි පටන් ගන්න 1 2 3 4 5 6 7 8 9 10 නේල් කරා සහැල්ලු කරා ඔය අපි කරේ හොඳ බ්‍රීතින් එක්සයිස් එකක් මේකෙන් පුළුවන් උරහිස්රතිය තද ගතිය වේදනා කැක්කුම් බෑර කරලා ඉඟ දෙපස රැස් වෙන මේ දේ දහනය කරන්න මේ ආසනේ යොහල් වෙන හරි ඉතින් ඔන්න අද දවසට අපි ඔබට ගොඩක් අභ්‍යාස කියලා දුන්නා. ඉතින් මේවා ගෙදරදී කරන්න නේද අපිට කියන්න පුළුවන් පෙන්වන්නත් පුළුවන් කරන විදිය කියන්නත් පුළුවන් හැබැයි ඔබ සතුව තියෙනවා ඒවා කරනවද නැද්ද කියන දේ. ඉතින් එහෙනම් කාලේ ඔන්න අපිට හරස් වෙනවා. ඉතින් හරස් වුණාට ආයෙත් දවසක එන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒ වගේම තමයි මුලින් විශේෂයෙන්ම මේ පිරිසට ඒ වගේම ඔබතුමාට මෙවිම ස්තුතිවන්ත වෙනවා. හෙට දවසෙත් මේ වගේම ඔබට ගොඩක් දේවල් ඔබේ ජීවිතයට අරන්ගෙන අපි සූදානම් යෝගතුලින්. ඉතින් මේ හරිත ටීවී මයින් යෝ බොඩි හෙට දවසෙත් එනවා කියන බලාපොරොත්තු වෙන් අද දවසට සමු ගන්නවා.